කැනඩ යනවත කුලි නිවසක් අවශ්‍යද අමතන්න රියස් රාව් රුෂ්ටි රාව් 447 283 1966 Bilos within 5 minutes hair color for men and women. Keratin Satkari Samagin Kisakis Villata Swabhavika Kalubayak. Bilos Hamadama Taruna Penumakata. Ape Rate Mathakadi Prakashavetra Itamad Bayanaka Sampurne Niti Virodi Niti Aktamai. දැන් සතියකට විතර උඩදී ජනාධිපතිතුමාගේ අත්සනෙන් නිකුත් කරපු ගැසට් පත්‍රයේ අඩංගු වෙලා තිබෙච්ච නීතිය. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ නගරයේ මිලිටරි කඳ උරක් වෙනවා. මානව හිමිකම් සම්පූර්ණයෙන් විනාශ වෙන තත්ත්වයක් තමයි ඒ ගැසට් පත්‍රයෙන් ඇති වුනේ. දැඟලාදීන්නේ ගරු ජනාධිපතිතුමාගේ අත්සනෙන්ම නිකුත් කරපු ගැසට් පත්‍රයේ එතුමාගේ අත්සනෙන්ම සතියක් ඇතුළත අකුලාගෙන තිබෙනවා මේ රටේ මානව හිමිකම් පිළිබඳ ලෙන්ගතුකමක් උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට ඒක අතිවිශාල ජයග්‍රහණයක් මානව හිමිකම් බිඳුවට බස්සට ගැසට් පත්‍රයේ නිෂ්ප්‍රභා කිරීමට ගරු ජනාධිපතිතුමාට සිදු වුණා. අහම්බේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් ඒකට මැදහත් වූයේ මේ රටේ මාධ්‍ය. මාධ්‍ය තමයි ජනතාවට ඉතාමත් පැහැදිලිව පෙන්වා දුන්නේ මේ අති බිහිසුණු ගැසට් පත්‍රයෙන් ජනිත වන ප්‍රතිඵල කවරේද කියලා සෑම පුරවැසියෙකුටම මේක කොයි විදිහටද බලපාන්නේ මේක කතරම් දරුණුද කියන සත්‍යය රටට හෙළිදරව් කිරීමට මේ රටේ මාධ්‍ය අද්විතීය කාර්යභාරයක් ඉෂ්ට කළා. දැන් ආණ්ඩුව මාධ්‍යවලට බය වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතුමා ප්‍රකාශ කළා තිබෙනවා විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා කියලා. අපි රජයට කියනවා අධිආරක්ෂක කලාප පිළිබඳ අර නිකුත් කරපු ගැසට් පත්‍රයේ අකුලා ගැනීමට බල කළා සේම මාධ්‍යවලට අත තියන්න මේ රජය උත්සාහ දැරුවොත් අධිආරක්ෂක කලාප පිළිබඳ ගැසට් පත්‍රයට අයත් වූ ඉරණම තමයි මාධ්‍ය පාලනය කිරීමට නියාමනය කිරීමට දරන ප්‍රයත්නයටත් අයත් වන්නේ. ඒ වගේම මාධ්‍ය පමණක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන් නිශ්ශබ්ද කිරීමට ඒ අයගේ කටවල් වැහිමටත් ලොකු වැඩපිළිවෙලක් දැන් දියත් කරගෙන යනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අත්සනෙන් නිකුත් කරලා තිබෙන චක්‍රලේඛනයක තියෙනවා අමාත්‍යංශයක සේවය කරන රාජ්‍ය නිලධාරියෙක් මාධ්‍යවලට කතා කළොත් ඒ අමාත්‍යංශය පිළිබඳ කරුණු අනාවරණය කළොත් විනයානුකූල පරීක්ෂණ ඒ අයට විරුද්ධව කරගෙන යනවා කියලා. මොකද්ද මේකේ ආරම්භුණ? හොරකම් දූෂණ මගඩි වසන් කිරීමයි. අමාත්‍යංශවල අනන්ත අප්‍රමාණ මගඩි දැන් කිරීගෙන යනවා. ඒව ගැන සේටමඩා දන්නේ ඒ අමාත්‍යංශවල වැඩ කරන නිලධාරියන්. දැන් මේ නිලධාරියන්ට තහංචියක් දානවා. ඒ ගැන වචනයක්වත් කියන්න එපා. ජනතාවට ඒ දූෂණ පිළිබඳ දැන ගැනීමට අවස්ථාව සපයා දෙන්න එපා කියලා. දැන් බොරතෙල් පිළිබඳ ගල් අඟුරු පිළිබඳ විවිධ චෝදනා බොහොම බරපතල චෝදනා තියෙනවා. ඒවා සොයා බලන්න ඕනේ. ඒවා කාපට් එක යට හංගන්න පුළුවන් කමක් නැහැ.
එතකොට මේ ආණ්ඩුව මාධ්‍යයට බයයි, මේ මගඩී එළිදරව් කරන අවංක රජයේ නිලධාරීන්ට බයයි, අවසානයේ මේ රටේ ජනතාවට බයයි. ඒ නිසා තමයි දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන්නේ. දැන් කරගෙන යන වැඩපිළිවෙල තමයි මේ පළාත් පාලන ආයතන ඡන්දයත් මොකක් හරි උපරවැට්ටියක් හරහා කල් දැමීමට දැවැන්ත උත්සාහයක් දරනවා. අද එකම පළාත් සභාවක මේ රටේ ජනතා ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු නැහැ. ඒ කියන්නේ සර්වජන ඡන්ද බලයට පයින් ගහලා තියෙනවා. ජනතාවට අයිතියක් නැහැ අද මේ රටේ කිසිම පළාතක. නිදහස් ඡන්දයෙන් තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කරලා පළාත් සභාවකට යවන්න. සර්වජන ඡන්ද බලය උදුරාගෙන තියෙනවා අපේ රටේ ජනතාවගේ. දැන් මේ පළාත් සභාවලට කරපු දේ ඒ විදිහටම පළාත් පාලන ආයතනවලට, ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලටත් කරන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව කියනවා කිසිසේත් ඒක කරන්න අපේ රටේ නීති යටතේ ඉඩකඩ නැහැ. ජනතාවට නිසි කාලයේ ඡන්දය දීලා තමන්ට කැමති මහජන නියෝජිතයන් පත් කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. ඒකට කිසිම බාධාවක් ඇති කරන්න රජය උත්සාහ දැරුවොත්, පළාත් පාලන ආයතන ඡන්ද කල් දැමීමට උත්සාහ දැරුවොත්, අනිවාර්යෙන් අපි උසාවි යනවා. අපි උසාවි ගිහිල්ලා ඒ අයිතිය අපේ ජනතාවට ලබා දෙනවා. දැන් සෙප්ටම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබුණා පළාත් පාලන ආයතන ඡන්දයට දින නියම කිරීමට. ඔක්ටෝබර් මාසයේ අවසානයට ඉස්සෙල්ලා ඒ ඡන්ද නාම ලේඛනය සම්පූර්ණයෙන් සකස් කරනවා. ඊට පස්සේ නොවැම්බර් 15 විතර වෙන විට අවුරුදු 18 ඒ තරුණ පුද්ගලයන්ගේ මතනේ 250,000ක් පමණ දළ වශයෙන් ඉන්නවා. ඒ තරුණ ඡන්දදායකයන්ගේ ලයිස්තුවත් සම්පූර්ණ කිරීමට හැකි වෙනවා නොවැම්බර් මාසයේ මැද කොටස වෙනකොට. ඊට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට බලය පමණක් නෙමෙයි යුතුකමක් තියෙනවා පළාත් පාලන ආයතනවල ඒ මැතිවරණයට දින නියම කරන්න. ඒකට යම්කිසි මැදහත් වීමක් කළා අර පළාත් සභාවට කරපු දෙයම කිරීමට රජය උත්සාහ දරනවා නම් ඒකට අපි කිසිසේත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තුව තුළ පමණක් නෙමෙයි රටේ ජන මතයක් ඇති කරලා අවසානයේ අධිකරණ හමුවේ ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ඉතාමත් උද්‍යෝගිමත්ව කරගෙන ගිහිල්ලා මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය සුරක්ෂිත කිරීමට අපි උපරිම මට්ටමෙන් අපකැප වෙන බව මේදී සඳහන් කරනවා. ඒ වගේම දැන් ඊයේ ඉඳන් කොහෙත්ම දරා ගන්න බැරි බඩුමිල තවත් ආකාශයට ඉහළින් උඩ යනවා. ඒ කියන්නේ අර සමාජ ආරක්ෂක බද්ද දැම්මයින් පස්සේ ඊයේ සෑහෙන ප්‍රමාණයකට භාණ්ඩ හා සේවා වල මිල වැඩි වුණා. ඒක තව තව අපේ ජනතාවගෙන් ගසා කනවා බදු මුදල් දාලා. ඒ ලබා ගන්නා මුදල් වලට මොනවද වෙන්නේ? තව ඇමතිවරු දැන් තව දවස් කිහිපයකින් තව කැබිනට් ඇමතිවරු 10 දෙනෙක් පත් කරනවා. දැනටම රාජ්‍ය අමාත්‍යවරු 38ක් පත් කරලා ඉවරයි. ඒ අය සඳහා වාහන 320ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය ඇමතිවරු ඒ ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා එතනින් නවතින්නේ නැහැ. තව කැබිනට් ඇමතිවරු 10ක් එතනිනුත් නවතින්නේ නැහැ. දැන් තීරණය කළා තියෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට නිල වාහන හා පෙට්‍රල් ලීටර් 300ක්. කාගේ සල්ලිද මේ? කාගේවත් පාරම්පරික බූදලයක් නෙමෙයි. මේ ජනතාවගෙන් තව තව ඌරා ගන්නා සල්ලි
වෙන කිසිම අරමුණක් සඳහා නෙවෙයි වියදම් කරන්නේ. තව තව මේ මහා දැවැන්ත අමාත්‍ය යන්ත්‍රණය නඩත්තුව සඳහා අපි කියනවා මෙතරම් අසීරු කාලයක මේ මුදල් පාවිච්චි කරන්න මේ හතු බෝ වෙනවා වගේ තව තව ඇමතිවරුන් බෝ කරන්න නෙවෙයි අපේ රටේ පාසල්වල කලාන්ත දාලා වැටෙන දරුවන්ට ආහාර වේලක් සපයා දෙන්න. මේ රටේ පාසල්වලින් දරුවන් 3000කට වඩා අධ්‍යාපන කටයුතු අතහැරලා දාලා තියෙනවා එක වේලක් කන්න බැරි නිසා. ආහාර මිල උද්ධමනය දැන් 90% ඉක්මවලා තියෙනවා. ලෝක ආහාර සංවිධානය කියනවා පවුල් 5කින් අපේ රටේ පවුල් 4කට වේල දෙකක් ගන්න ඉතාමත් අසීරු තත්වයක් අද ඇති වෙලා තියෙනවා කියලා. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 60ක් කොහෙත්ම ගන්න පුළුවන් කමක් නැහැ. පොය දවස්වල අපේ පන්සල් අන්ධකාරයේ ලයිට් බිල වතුර බිල 300ක් විතර වැඩි වෙලා තියෙනවා. එතන මේ தத்துவය තුළ රජය මොකද්ද කියන්නේ ජනතාවගේ පීඩණය අඩු කිරීම සඳහා කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ඇමතිවරුන් පෝෂණය කිරීම සඳහා තියෙන සම්පත් ඔක්කොම පාවිච්චි කරලා ඒ අයගේ ඔඩොක්කුවට ඒ සම්පත් දැමීම පමණයි. මම කියනවා තමන් ගැන විතරක් හිටපු ආණ්ඩු මේ රටේ නොතිබුණා නෙවෙයි. තිබුණා. හැබැයි මෙතරම් ආත්මార్థකාමී විදිහට කිසිම රජයක් අතීතයේ කටයුතු කළ නැහැ. වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පළවලා තියෙනවා. කිසිම හැඟීමක්, කැක්කුමක්, වේදනාවක් ජනතාව ගැන නැතුව තමන්ගේ පසුම්බිය තරකිරීමට පමණක් පැකිලීමකින් තොරව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් මේ රජයේ පිහිටවන තියෙන බව අපි ප්‍රකාශ කරනවා. මේක මහා පාප කර්මයක් කියලා මුළු රටම අද දකිනවා.